वाले आप ये ना करो ना, ये बीन वाले आते आते ना वो बैठे ही नहीं। इतने आप ये दाहम दान के लिए साथ में आप सीए के नाम साथ में आपने दान ना हो, ये दान में दाहम हम लोग बड़ा गलत वगैरह में ताई हम आप साथ अच्छा मेरे बराबर दाहम किया के हम आप दाहम को हो दिया के मुन्ना वाले तो नहीं के लिए नहीं दाहम बाहर जा के ना मुझे नहीं मुन्ना वाले के लिए आप इसे हम चाह रहा हूँ। इन पास को भी हम अपनी यहाँ या सामने चाह रहा पास को करना है। इससे ना हम भी जाना करते हैं तो ना दाहम दूर दाहम में दाहम में ये लड़के ने बच्चे ने इतना आप दे रहे हैं दहेम बाबा दहेम बाबा आपके जीवित सामना कर करता हूँ उसके लिए दर्मान लोयवा सामना कर लेना सीलवान तो यों की लापिया हाथ दिए ना गुनावान तो यों की लापिया हाथ दिए ना मैं हम ना भी मुझे में ये दाहम बुद्धियाँ नाम से कि ये वचन ऐसे लोग कर रहे ये बुद्धियाँ नाम से कि ये बुद्धियाँ जीवित बाबा दें तो कल पकड़ने को आगे जीवित सस्व रहेंगी सील है क्या नहीं उस काम में ये सील है वाला कर बैठे ना छोड़ रहे उस काम में बैठे ना छोड़ रहे यार इसी तरह वो मत हैं बात पीछे से तब पावर का फिल्म आ खाली बोले मारी लगी नहीं तो इसी तरह में वही लड़की ना समाधि के ला यार तेरे नाम मम्मी वो सब तो बेंच है ना सीली इन्हें मैं दाम नहीं सही मैं तो माइंड कर दी मगर की ला दाम लाभ को आते की मैं ये दे मने मत दखिलो मैं प्रार्थना आओगे मार्ग सील समाधि प्रार्थना के मार्ग में ඒ ප්‍රඥාව තුළින් නැවත ගමන් කරන සීලයටයි ඒ සීලයට ගමන් කරනකොට ඒ ප්‍රඥාව උදව් කරන ගන්න සීලය තුළදී වැඩෙනවා විමුක්ති ඥාන කියන කොටස ඒ විමුක්තිය කියන්නේ නිවන නිවන මිලක්ක වෙලා තමයි ජීවිතේ සීල ක්‍රියාව සිද්ධ වෙන ගන්න ඒ සෑම දෙයක්ම ආරම්භ කරන්නට බුදු වචනේ අපිට කලබ ගන්නට වෙනවා ඒ කලබ ගන්නකොට අපේ තියෙන කෙලෙස් එහෙම නැත්නම් කහට ගැටි සසරේ දුක් විඳින්නට හේතු වෙන ධර්මකාරක සියලු අරමුණු අපි තුලින් කිලිහෙන්න ගන්නවා එතකොට තමයි මේ සීලය සකස් වෙන්නේ එතකොට අපි සීලය තමයි මුල වෙන්නේ සාසනයේ සීලය ලෝකේ එකකට මුතුන ජානනස් පහළ වෙන්නට ඉස්සෙල්ලා සීල ක්‍රමති ගුණා සීල වෘත ඒව අපි අහලා තියෙනවා ඉතිහාසයේ දාන කවුරු ගෝමුතා චුතාදී බුත සමාදන් වුණාට යම් කිසි සීලයක් තිබුණා නිකන් නාම පුත්‍ර ගාවත් යම් කිසි සීලයක් තිබුණා चतुरा එහෙම තිබුණු යුවේකයි සිතුහත් පොසතාණන් වහන්සේ ඒ වඩගතව එවැනි ක්‍රම තුනක් අත්දැක බැලීම් කරලා ඒ වයි තිබුණු කිසිම අර්ථවත් බවක් නොදෙක අසූන්‍ය බව දැකලා ඒ වයි නිදිලා ඒ වයි ගන්නට තියෙන යමක් ගත්තා ඒවා ඒව කිසිම දෙයක් උදව් නොවි තමන් විසින් සයන් ඥාණයෙන්ම අතීත භූවෙම ඒ බුදු පසේ කුමාරණන් වහන්සේලාගෙන් ඇසුරෙන් ගණ ආපු විවරණ ගත ඒ භූවෙම ගෙන ආපු ධර්මය ආපු භූවෙම ගෙන ආපු ඒ ශක්තියම මතු කරගෙන තමන් තුළින්ම ඒ ධර්ම නැති යුගේ ඒ උතුම් වූ බුද්ධත්වය නැමති ඵලයටපත් වුණා ඒ ඵලයටපත් වෙලා මුලින්ම ලෝකයට දේශනා කරන්නේ එනම් ලෝකේ නැති කවුරුවත් අහලා නැති දන්නේ නැති ධර්ම ඒකයි මේ අනනුසුතේ සදාමේ කියන එකේ තේරුම කිසි කෙනෙක් අහලා නැහැ ඒක කිසි කෙනෙක් අහලා නැති ධර්ම දේශනා කරනකොට ලෝකයාට කරෙච්චර කැමති වෙන්නේ නැහැ එතකොට අපි දන්නවා ඕනම කෙනෙක් මේ ධර්මයක් ඉස්සනහා විවිධාකාර විදිහේ මානසික මට්ටම් වලින් ධර්මයේ දෙස බලන මේ ධර්මයේ කෙනෙකුටයි කී පුරුෂකටයි කී කියලා බලන්න පුළුවන් ඒ ඉදා බාහිර සමාජයේ තුල දුරු සම්බන්ධතාවය අපි තුල අදත් තියෙන නමුත් අපි තේරුම් ගන්න ඕන සිදුවත් ප්‍රසදාන මානසික සුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන ඇවිල්ලා මුල්ම දේශනාව පවත්වන්නේ තමන් සමගයකට කැලේ අවුරුදු පහකුත් මාසෙක ප්‍රහය සතියක් වවන එකට අරම් බුදුමෙන් උත්සාහ කරන කාලය තුල හිටපු පස්සේ තවස යම් කිසි සිද්ධියක් නිසා ඒ කට්ටියගේ හිත ද්වේෂ වෙලා යම් කිසි කේන්තියක් ගිහිල්ලා බුදුරජාණන්සේ කියන්නේ අපි ඒ සිදුවත් ගෝස්තාරන් වහන්සේ අත්හැර දාලා ගියා. ඒතකොට අත්හැර දාලා ගියපු ඒ පස් දෙනාම තමයි ඒ කියන ධර්මයේ තේරුම් ගන්නට සුදුසු බවට සිදුවත් ගෝස්තාරන් වහන්සේ බුදු වෙලා දැක්කේ. ඒ බුද්ධත්වයෙන් පස්සේ ඒ පස් දෙනා හොයාගෙන ඇවිල්ලා දේශනා කරන ධර්ම एक
කියන කෙනා ඔය ඉන්නේ වැරදිලා අපි ගාවට කියලා. එහෙමයි ලෝකයේ බැලුවේ. ඒ බුදු වෙලා බුදුන් වහන්සේ දේශනාවක් බලන්න බාහිරින් අපු බෑ. අපි ඉස්සෙල්ලා මේ ධර්ම තේරුම් ගන්නකොට ඒ වොන්දට අවබෝධ වෙන්න තෝර බාහිරින් කෙනෙකුට මනින්න බෑ කිසිම කෙනෙක්. ඒ බුදු පියාණන් වහන්සේ වඩිනකොට පස්සම දවස් අච්චර පරීක්ෂණ කරන. අච්චර ධ්‍යාන ලැබුවා. අච්චර අනාර්ය ධ්‍යාන උපදව ගත්ත. අනාර්ය බලයක් උපදව ගත්ත. පස්සම දවස් වලට ඥානයක් තිබ්බේ නෑ මේ බුදු වෙලා ඉනෝ කියලා දකින්න. වැරදිලා ඉනෝ කියලා දැක්කේ. ඒක නිසා මේ බාහිරින් දහම භාවිතා කරන කෙනෙක් හොයන්න මේ කිසිම කෙනෙකුට බැහැම තමයි. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන අපි ධ්‍යාන දියුණු කරලා ලෞකික වශයෙන්වත් නැති නිසා මේ ඥානයක ඉන්න පුද්ගලයන් මනින්නට බැහැ. ඒක ඔබට අවබෝධ වෙයි ධර්ම මුදන හරි ඉන්නකොට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ඒ පස්සම දවස එච්චර දිනුම අයද හිතන්නත් බැරි දහමක් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කියපු අපි දන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා දේශනාවට කියන්නේ මේ දේශනාව තියපු නාම ධම්මචක්කපවත්තන සූත්‍රය. එතකොට මේ සංසාර දුක අවබෝධ කරගන්න ඒ දුකෙන් තොරව ජීවිතේ පාස් ගන්න දේශනා කරන ඒ දහම උච්චර වේලා කතා කරාද කියලා සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ සාකච්ඡා කරන සාකච්ඡාව තමයි ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා අපිට හම්බ වෙන්නේ. ඒක සාකච්ඡා කරද්දී හරියටම අවබෝධුනේ කොණ්ඩඤ්ඤ උත්තරයට පමණයි සර්ව සම්පූර්ණ අවබෝධුනේ අනිත් හතර වෙනා දහම තේරුම් ගත්තා. ඒ කියන්නේ මේක තමයි මාර්ගය කියලා. මාර්ගය පිළිබඳ අවබෝධයට ආවා කියන්නේ සෝවාන් වුණා. අනිත් උත්තරයා නාමමෝසී කියන්නේ සම්පූර්ණ ගමනම මේ මොහොත වෙනකොට අහගෙන ඉඳීම ඒ කාලය තුළම අවසන් කරගන්න සමත් වූ බවයි ඒ සූත්‍රෙම තියෙන්නේ. එතකොට දැන් අපි මෙතනින් ගන්නට ගොඩක් දේවල් තියෙනවා මේ සූත්‍රේ මොකක්ද බලමු ගන්න තියෙන්නේ. අපි සැකෙන් එන්න වෙන්නේ අපි ධර්ම අහන ගමන් අපි සියලු දෙනාත් ඉන්නේ කවුරු ධර්මයේ දේශනා කරත් බුදු සංඝරත්නය ධර්මයේ දේශනා කරත් බුදු වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරත් පසේ බුදු වෙන වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරත් අපි අහන සියලු දෙනාම තමන්ට ආවේණික වූ ධර්මතාවය තුළ තමයි ඉන්නේ. තමන්ගේ හිතේ තියෙන අරමුණෙන්මයි දහම අහන්නේ. මේක හරිද වැරදිද කියන විතර්කය තුළයි අපි සියලු දෙනා ඉන්නේ. ඒව බිඳෙන්නේ දහම තේරෙනකොට. පුද්ගලයෙක් ගැන නෙමෙයි දහම සඳහන් වෙන්නේ පුද්ගලයෙක් කියලා හටගත්ත ධර්මතාවකෝදී. මම කියලා දෙයක් නැහැ කියලා බුදුජානක මහසී දේශනා කරන්නේ නමුත් ඒක අපි පිළිගන්න දෙන්නේ ඇත්ත කියලා තේරුණු දාට. එතකම අපිට මේක කිව්වට තේරෙන්නේ නැහැ. එහෙමනම් අපි අද උත්සාහවන්ත වෙමු. එදා පස්සම දවසට වහන්සේලා බුදු පියාණන් වහන්සේ වඳුරන වෙන ඒ බුදුන් වහන්සේ කියන දහම තුලින් මේ සත්‍යයේ බලය දැක්කම ඒ සත්‍යයෙන් තුල සැනසෙල්ල තිබ්බනම් අපිටත් සැනසෙල්ල කියලා තියෙන දහම තුල විතරයි. මේ ලෝකයට මේ දහම අහන්නවත් නැති ලෝකයක්. බටහිර රටවලට මේ දහම අහන්න කිනක්ක නැහැ. පින්පව් ගැන තීරණයක් කරගන්න ඒගොල්ලන්ට ඥාණයක් නැහැ. මේක පින්නේ මේක පව්ය කියලා හිතාගන්නට ඒගොල්ලන්ට බෑ. බටහිර ජාතියේ මේ මට්ටමේ ඉන්නේ. ඒගොල්ලන් යුතුයම් කියලා දේවල් කර කර ඉන්නේ. අපිට සල්ලි වැඩිපුර තියෙනවා. ආයතන හදන් ඒවට සල්ලි දෙන ක්‍රමයක් තියෙනවා. පින් තහනම වැඩිද. ඒවා අර මුදල්. ඒගොල්ලන්ගේ වචනින් කිව්වොත් ආයෝජන කියලා කියන්නේ. අපි එහෙම තැනක නෙවෙයි. අපි පින් කියන දේ අපේ දෙලමද මේ එතකොට අපි කොයිතරම් වාසනාවක්. පින් කියන දේ හඳුනන උපන්දාවේ ඉඳලා මෞලිමෝපියෝ පින්පව් දෙක වෙන් කරලා අපිට උගන්වලා තියෙනවා. කරේ නැති එක වෙන්න. නමුත් අපි ඉගෙන ගෙන තියෙන. ඒ ඉගෙනගත්ත මුළු අතුල තියෙන බව සාක්ෂිය. බටහිර නොවන රටක ඉපදෙන. මේ බුදුදහම ජීවමානව තියෙන රටක ඉපදෙන්න ඒ අය පරද්දන විනාන අපි කරලා තියෙනවා. ඉස්සෙල් අපි අපි ගෙන දෙනවා. අපි මේ දහම අහන්නේ අපේම පින්බලයකින්. එතකොට අපි මේ දහම අහනකොට අපිට උදව්වට මේ පන්සලේ නායක සංඝරත්නය අවංක වෙන කිරීමක්. ඒකත් අපේ විනා. ඒ නායක ස්වාමීන් වහන්සේ ඒකට කිරීම කරන්න පිළිකට සුමනසිරි මහත්තය. කසුන් පුරා වගේ අය ඉස්සරහට ඇවිල්ලා තිබ්බා. ඒ අපේ පිටට ඉන්න කිරිස්. ඒ සියල්ල තුලයි මේ දහම අහන්නේ. අපිට දැන් තියෙන්නේ මේ දහම පොඩ්ඩක් අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළ ඉඳගෙන ජීවිතයට ධර්මයේ සම්බන්ධ කර කර අර දුකෙන් නිදහස් වූ පස්වක දවසන් වහන්සේ ආරම්භ කරන ශාසනය.
सासन भाई
සත්ව හිංසනයේ දෙන්නේ ඉලෙහි මිනුවානනාදී කරේනවා සත්ව හිංසාවෙන් බේරලා ලංකාවට වඩින්නේම අපයදාතිකම හඳුන්වාගෙන තේරෙනවද එතකොට මිනුවානනාදී වහන්සේ ලංකාවට වැඩම කරලා දේශනා කරපු ගම මේ අය මොකද දන්නවා ඉස්ලාම ඒ රාජ්‍යෝගී ආරාධනාවෙන් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? කර්මාරකාණ මොනද? රූප
රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංඛාරස්කන්ධ විඤ්ඤාණස්කන්ධ ඒකත් පාඩම්. ඕවා කොහේ තියෙන්නේ ඒවා? දැන් රූපස්කන්ධ කියන එක පාඩම් ඇති මොනවාද? දිග රූප, කොට රූප, අතීත රූප, අනාගත රූප, සියුම් රූප, සූක්ෂම රූප, අතීත රූප, අනාගත රූප වර වේ විදියට මානන්න. දැන් රූපත් හරියි. ඕලාරික රූප, ගාන රූප විදියට වෙන වෙනම තුනක්. අභිධර්ම පිටකේ රූපේ 50 ගානකට ගන්න මේකම දැන් රූපෙත් ගන්න. වේදනා දැන් ගන්න. මොනවා වේදනා දිවහන? සුඛම් වේදනා, දුක්ඛම් වේදනා, අදුක්ඛම සුඛම්. දැන් මේක ගන්න. දැන් සංඥා කියන මොනවද? රූප සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ධම්ම සංඥා, කොණ්ඩප සංඥා. දැන් ඒකත් ගන්න. සංඥා අදුක්ඛ. සංඛාර කියනවා අපි ඒකත් ගන්නවා. පංචපදස්තන සංඛාර කියනවා ගන්නවා. කාය සංඛාර චිත්ත සංඛාර පචී සංඛාර එක ගන්න. ඒවා තුන පුණ්‍යාවි සංස්කාර, අපුණ්‍යාවි සංස්කාර, අනිත්‍යාවි සංස්කාර සංඛාරෙන් තමයි මුලින්ම ගන්න. විඥාන කියනවා ගන්නවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මන විඥාන එක ගන්න. දැන් ස්කන්ධය කොහොමද හඳුනන්නේ? ප්‍රශ්නේ අවස්ථාවට ගලප ගන්න බැහැ. අර හදිසි වෙලාවට කණ්ඩායම් දෙක හොයාගන්න බැරුවා වගේ ටෝච් එක වුණේ නැතුව වගේ. එවෙලට කලප ගන්න බැරි නිසා තමම වහගාවෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේ ස්කන්ධය පහ නිසා මම මොමගේ ආත්මේ නොවේ කියලා ත්‍රිසිතාව පොදුන. පරිඤ්ඤය කියන්නේ නිකම් කියවන එක නෙවෙයි. ඔව් මම මොමගේ ආත්මේ නොවේ කියලා නිකම් කීම නෙවෙයි. ඒ විලාවක හටගත්ත සංඥා. ඒ සංඥාවට පෙර පහළ දුක් මේ වේදනා සැප හොදු. ඒකට පෙර ඒ ගැටෙන සුඛම රූප වන්නම ආධ්‍යාත්මික වශයෙන් නාම රූපය, නාමස්කන්ධය, කාය වශයෙන් කාය ධම්ම රූපය, බාහිර වශයෙන් බාහිර රූප. ඔය රූපස්කන්ධ විදියට ගන්න යා දර්ශන. එතකොට යා දකිනවා නම් මේ විලාවේ සංඛාර කියන්නේ මගේ ඒ ඇසුරට එබෙල සකස් වූ කය සිත වචන තුනයි. ඒ අවස්ථාවයි හටගන්නේ කියලා ගලප ගන්න. අන්න පරිඤ්ඤය කියනවා නිකන් කියවුවා නෙවෙයි දැක්ක. එහෙම හිතුනේ නෑ නේද මේ අරුණෙන් ඉස්සෙල්ලා. එහෙම කය විනාශුනේ නෑ නේද මීට මොහොතකට ඉස්සෙල්ලා. එහෙම වචන පහළුනේ නෑ නේද මීට මොහොතකට ඉස්සෙල්ලා කියලා ගලපණය කිව්වොත් පරිඤ්ඤය කියනින්ද දැක්ක. කියනකොට මෙයාට පේනවා මේ තියෙන පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය. දැන් මේක එකපාරට නොතේරුණාට ප්‍රශ්නයක් කරගන්නවා මම නිකන් පැහැදිලි කිරීම කරන්නේ සම්පූර්ණ සරලව කියලා දෙනවා මේ. ඉස්සෙල්ල මුල යන්නේ ඔන්න ඔය මට්ටමින් යම් කෙනෙකුට තේරෙනවා මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලියක් තියෙන්නේ මම නොවේ කියලා. මේ හඳගත්තේ දුකයි කියලා යමෙක් දකින්න පිරිසි හැබැයි ඒ වචනේ අනිවා පිරිසිද දැක්ක. ඒ කියන්නේ ගලපල කියවන එකට කියනවා දැකීමක්. ඒක පොතෙන් දැකීම. ඒක කියන පොත පෙරලනවා. ඔය පොත් කාර්යය තමයි ඇයි. ඒවනේ හැබැයි ගලප ගලප පිරිසිඳ දකින එකට කියවන පරිඤ්ඤය අන්තිමේ වික්කමේ කුබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොදැක්කි ගලපල තමන් තුලින්. දැන් දැන් දකින්නේ ගැළපීමෙන් තමන් තුලින්. අන්න පරිඤ්ඤය වෙනකොට එයාට තේින්නේ මේක නේද එන මම නොවන දේ. මේ දුක නේද? මේක නේද දුක කියලා පේනකොට යයි ඒකෙන් මිදෙන්නේ පුජ්‍යල භාවයෙන් මම කියන ධර්මතාවයෙන් මිදෙන්නේ. උන්නෝයක මට්ටමින් සෝවාන් කියලා ධාතු භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරුවෝ උත්තර දුන්නා. එතකොට සෝදාපන්න වෙන්නේ කියන්නේ ඥානය සෝවාන් වෙනවා කියන්නේ ඥාන මට්ටමක ආරම්භය. ඒ මොකද්ද ඥාන මට්ටම? අවස්ථාවට අපි වෙන වෙනස. දැන් කවුරු හරි මෙතන සීමල කරලා පෙන්නුවොත් අපිට කන්න ආසාවක් එනවා. ඔයක දකින්න ඉස්සෙල්ලා ඔය ආසාව තිබුණද? නෑ. ඒ කරල ඇහි විදිහ ඇහි ගැටුනේ රූපය. ඇහි සීවලද ගැටුනේ රූපය. විශ්වාසද? ඇසට පෙනෙන ඒවා රූපද, ශබ්දද, ගන්ධද, රසද, පොට්ටබ්බද, ධම්මද මොනවා? රූප. විශ්වාසෙ එහෙනම් ඇහෙන සීවල දෙන්න බෑ. රූප නම්. සීවල පෙන්නන්නේ කරුණු. අතීත කර්මෝගවයි හිත නේද? එතකොට අපි රූප දකින හැක්කාමින තිබුණේ සියමල හඳුනන හැටි. සියමල හඳුනන ඇස. ඕක කොහේද ඔය වෙනස උනේ? අන්න එතන තමයි අපිට මේ හඳුන ගන්න කියලා බුදු පියාණන් වහන්සේ ධර්ම වශයෙන්
කම හැබැයි මේකයි දකින්න ගස් කොළන් හනන්න හේතුව මෙහෙන්න ඕනක් හේතු කරන්න තමයි අන්න යම් කෙනෙක් මෙහෙම අවබෝධ කරගත්තොත් ඉතින් ඕන තමයි සෝදාපන්න මාර්ගය කියලා කියන්නේ ඒ කියන්නේ ඇයි මේ සිද්ධිය දකිනවා මම නොවන සිද්ධියක් විතරයි ඒ මම නොවන සිද්ධියක් කියලා අවබෝධ නැති කෙනා මම කියන උජ්ජල භාවයෙන් මැවිලා ඉන්නේ සියඹල දකිනවා හඳුනනවා කියන දැනට නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් හැදිලා ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ සිද්ධිය නොදන්න කොට ඒ සිද්ධිය නොදන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ දැන් මොන මම කිව්ව සෝවාන් මාර්ගයයි ඵලයයි කියුවා එතකොට ඵලයට එන කෙනා ඉන්නේ මේ සිද්ධිය මම නොවේ කියන නුවණක අන්න ඒකෙන් කිව්ව සෝවාන් මාර්ගය හරිනේ දැන් අපි ධර්මවලේ උදාරණ සාකච්ඡාවට ඔය තාම පොසුබිම ගන්නවා ඇසෙන පේන්නේ මොනවද කනට ඇසෙන්නේ සබ්ද දැන් අපිට ඇසෙන පේන රූප අපිට පිළිගුණ දුන්නද ප්‍රියභාවය දුන්නද විශේෂයෙන් අපි සුභාදෝන සාකච්ඡාව ගැන ගමදමම ඔය වචන මොනවාද ඒක ලල්ව ගන්න මේ ධර්ම සාකච්ඡාව දේශනා ගහන් ඉන්නවනේ කිසි වැඩක් වෙන්නේ නැහැ සාකච්ඡාව ඔබ හිතන ඔබේක වචනින් කතා කරගන්න අපිට ඇහැට පෙනෙන සියල්ල රූපය වේ ඒක ගැටුනේ කනට ඇසෙන සියල්ල ශබ්දය වේ නාසයට දැනෙන ගන්ධය වේ කනට දැනෙන රසය වේ ශරීරයට දැනෙන ස්පර්ශය වේ මනසින් උපදවන ධර්මය වේ හරිනේ ඇසේ රූප ගැටෙනවා නම් ඇසේ ගැටෙනවා කියලා පැහැදිලි හරි නියුම් කරනදී ඇසේ රූප නিত্য වෙනවා රූප නিত্য සංඥාවක් කියන නිසා නිවන් දකින්න බැරි වෙනවා මගේ හිර වෙනවා නමුත් දැනට මේක ඕන ළමයා බය කරන්න කියන නේද තේරු ගන්න ඈට යන්න එපා යහ කරන්න ඒ ඇයි ළමයා බය කරගන්න ඉතින් යහ ගන්න දොර යහ පෙන්නලා අනේ කඩු කරන්න මේ කියලා කි. ඒ වගේ දැනට අපි පොඩි යම් යම් තීරණ වල ඉන්නවා හැබැයි ඒවා අස්තයින් වෙනවා ඉස්සර. එනි මේකේ දැනට අපි තේරුම් ගන්නවා ඇසට රූපයක් වෙනවා. මම මේ කෙලින්ම ධර්මෝ කියන්න මෙතන කරන ඇසට රූපයක් වෙනවා. දැන් ඔබට ඇසට නම් රූප වෙන්නේ කිසිම හැඟීම් තියෙන්න බැහැ. හරිනේ? දැන් අපි බලමු ඇහි රූපයක් ගැටෙනවා නම් එළි ඉන්න කුජලේ. මේ කුජලයා දැක්කම ආ මේ අපි හතුර කියලා අපි කියලා අරනවා අපි හිතමු. මොන මේ ඉන්නේ හතුර කියලා අරනවා කියලා හිතන්න මේ අරමුණ කොහෙන්ද ඇහැදී? හිතෙන්මයි හැදුවේ හිතට ගාමුනේ අර සතු සූත්‍රයේ දීන පුරාණ නාම නත්ති සම්බා පුරාණ කර්ම වලින් අනුත් කර්ම හදාගෙන ඇතිලු මාර්ගය අපු කුසස් වලට ඇත්තා දීන පුරාණ නාම නත්ති සම්බා අලුත් භවයක් හැදෙන්නේ මොකද පුරාණ ධර්ම දැන් අපිට ඇහැට රූපේ පේනකොට ඔය ඉන්නේ හඳුන කියලා මොකද කරන්නේ හිත විසින් රෝදයක් කරලා චක්‍රයක් කරලා දෙන ඇට දෙනවා නෑ දැන් අපි කවුරු දිහාට බලන්නේ රූපය දිහා බලන්නේ හඳුන දිහා හඳුන දිහා බලනකොට අපිට මොකද වෙලා තියෙන්නේ සතුටේ තියෙන්නේ දුකේ එතකොට දුක කියන්නේ එළියේ තියෙන රූපද ඇතුලේ හඳගත්ත සංඥා කියන හැඟීම ඇතුලේ සඤ්ඤාව නිසා අයසිත වචනය සකස් වූ සංස්කාර ටික එළියේ ඉන්න හතුර කියලා පෙන්නන විඥානය තමයි මායාව මේ තුන් දෙනා ඇතුළුව වේදනා රූප කියන මේ පස් දෙනා මේ පස් දෙනාගේ ක්‍රියාකාරීත්වයේ දුක එළියේ ඉන්න කුජලයාගේ දුක ඇතුළු දැන් නම් දෙවිලා දැන් නිරහ දැන් නම් අතුරෙන් මතක් වුණත් ඔය හිතෙන් පෙන්නන ටිකේ දුක තියෙන්නේ කියලා දැන් තේරෙනවා නේද මුස්තර මාත්‍ය දුන්නා හොඳ වැඩියෝ කරන්න ඕනේ එක බොළු
ඒ හතුරා නෙවෙයි හතුරා හතුරා කියලා ආපු සංඥාව හතුරා
तरह आसन है।
දැන් මේ වචනය අහගෙන අපි ආපස්සට බලනකොට ඇහැ රූපයක් රූපයක් ඉදිරියේ තිබ්බා ඇහැ තිබ්බා රූපය කියන්නේ මොනවාද බාහිර ආයතන රූප ආයතන ඇස කියන්නේ ආත්මාත්මික රූප ආයතන දැන් ආයතන දෙකක් ගැටියා ඒ ආයතන දෙක ගැටීම නිසා ඇස රූපය නැවත මේ ආයතන දෙක ගැටුණා නම් ඒ දෙක නිසා එයද නොවන වෙන එකකුත් නොවන චක්කු විඥානයේ හට ගැනීම වෙලා චක්කුම් පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්කු විඥාන ඇස රූප ගැටුණු නිසා නම් ඒ වෙනදි මම මේ කියන එක විඥානය කියන එක කටගෙන ඒ විඥානය මමද මගේ ආත්මයද නැ ඊට මොනවද ඉස්සෙල්ල ආත්මය තිබුණාද ඒ දෙය තිබුණද නැහැ හරි ඒ කියන්නේ ඉල්ලාට කරපරන අපි බලමු ගහක් කියන තැනක සූර්යාලෝකය වැටුණා නම් ගහේ හිමනැල්ලක් වැටෙනවා කියන්නේ. දැන් අපි ගහද හිමනැල්ල කියන්නේ. හිමනැල්ල කියන්නේ ගහට සූර්යාලෝකයට. සූර්යාලෝකයට නැත්නම් හිමනැල්ල තියෙනවද? නැහැ. සූර්යාලෝකෙ තිබ්බත් ගහ නැත්නම් හිමනැල්ල තියෙනවද? දැන් එහෙනම් මේ දෙකේ සංකලනයක් නේද? ඒ සංකලනයවත් වෙනවද මහා මොනේ? හිමනැල්ල වැටෙන භූමියක් නැහැ. එනවා භූමිය හඳුනාගෙන හැවැල්ලා පැටේ ඒ එහෙනම් අපි තේරුම් ගනිමු මේ ඔක්කොම හේතු ඵල දහ හේතුන් පටිච්ච සම්භූත මේ හේතු ඔක්කොම හේතු හේතු මම වීමට කියන ඵලය හේතු හේතු කියලා හඳුනාගන්නේ නැති වෙනකොට මම වෙලා තියෙනවා හේතු ඵල දැන් එතකොට අර හතුව දිහාම බලන්න දැන් අපි මොකටද හොඳට හොඳ උදාහරණයක් ගන්න ඕනේ හොඳට සියලු වෙනම කාරණේ නිසාද ලෝකයා සමග නොගැටුණු නිසා
ලෝකයා වැඩිමෙන් මුදවාගත් නිසා නේද මුතු එහෙනම් අපිටත් මිනිස්සු මොනවද කියනවා නේද ගැටෙනවා නම් මොනවද කියනවා යකෙක් වගේ කියනවා විතරාගිය වෙලා බෑ කියන මුතු ප්‍රේතයා කියනවා ඒක පිට දෙක අපි කියලා හිතමු කොට අපි නැන් කිව්වා මොනවද කියන්නේ මානවත් ප්‍රේතේ කියනවා लोक निरोध
රතන සූත්‍රයේ වරෝ නැහැ මේ විදිහට තේරුම් ගත්තා නම් දහමම තමයි. එතකොට දැන් මෙයා දැක්කා මූදට අඩිය තියද්දි ඉස්සෙල්ල ගෑන්නේ මරණ මරණකට අඩුවෙන් වතුනවාගේ දැන් එයාට තේරෙනවා මේ අවස්ථාවට හඳගත්ත මේ සංඥා සහිත ලෝක සංඥා සංස්කාර විඥාන කියන මේ විදිහට ලෝක ඉන්ද්‍ර ලෝකයක් අපිට නැහැ. ඒ වෙලාවට අපි දැන් මරණ උපදී මොකකට අනුව දැන් උපදී
විඥානය කියන්නේ අවසාන මොහොතේ තියෙන අරමුණ අරමුණෙන් ලෝකෙට වහින එක. අරමුණ ග්‍රහණ වාසිය කියන්නේ මොනවද? ශුන්‍යෝ නිස්සග්ගෝ නිස්තිය. ග්‍රහණ වාසිය කියන්නේ අරමුණු කෙලෙසුන්ගේ මිදුණු සිත. ලෝකේ අරමුණු නොවන සිත, නික්ලේශ සිත. එම නිසා රහතන් වහන්සේ දවට උපදින්නේ නැහැ. සොන්නාවු එක සියදාහම වෙනවා හන්දනකොට බුදු සසුන කියන්නේ මේ ඕනම කෙනෙකුට
කියන ශ්‍රද්ධාව කියන්නේ ඇතුළෙන්ම මේ හට ගන්නාරුනේ වරද්දක් සංකල්ප ගාම්භීර ඥාන මේ හටගත් අදහස නොවැරදි මේ අදහස ඇතුළු කරගත් මගේ ලෝකයට පිටරෙන්නේ පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රප්ලා පංසාවාදාමයි මගේ පිටරෙන්නේ පානාතිපාතා සුරාමේරය කොහොම තමයි පිටරෙන්නේ කාය කර්ම වශයෙන් කියලා මෙයා නුනා මේ අරමුණ බලන්න ගත්තොත් අන්නේ අරමුණ අරමුණු ටික නතර වෙනවා ඒ කියන්නේ සීලය ආරක්ෂා වෙනවා කියලා වටින් එහෙනම් සීල් ගන්න කොහොමද ලේසිම බුදුහාමුදුර සචිත්ත පරිවර්ත හිත සුත්‍ර අපි කැමතිද ඒ බුදුහාමුදුරගේ කැමැත්ත විග්‍රහ කරන්නේ නැහැ කාම කැමැත්ත ඔබට ඔබේ කැමැත්ත ඕන සසර බය බව අපි සංසාරේ අම්මා මල දවසේ නඩපුවා සතර මහා සාගරයේ වැලිනා හිත අඬ බුදු වචනේ කියන්නේ මේ ලෝකේ ඔක්කොම අම්මා තාත්තා වෙලා තියෙනවා අම්මා මරණ දවසේ අඬපු කඳුළු එක්කෙනෙක් සතර මහා සාගරයේ වැලිනා ඔය නිහාලාතම මෙහෙ නැන්දා දිප්ප කොච්චර ජල මඩක් මූද වෙන ඉඳන් එතකොට අපි එක අම්මා කෙනෙක් මරනවා නම් පොල් කඩක් කඩන්නේ කාමු එහෙමනේ දෙවියනේ ඔච්චර අඬලා තියෙන්නේ ආවසන තිතන ඥානයේ ඉරිදික මමත් බැරිලද නැහැ ඒ අම්මා මරුණා විතරක් නෙවෙයි ඒ ආත්මේ මාත් බැරි ආයි කල්පනානම් අවීදි වල නිරලෝක වල තිරිසන් ලෝක වල කුම්මාට තලාට දෙවිවරු වල ඉපදිලා කැරකිලා මිනිස්සෙක් වෙනවද මම ඒ මමත් බැරි මේ කොහොමද අපිට ඉස්සෙල්ලා අම්මා මැරිච්ච කියපු අපි මම කුසල කරන අවස්ථාවේදී මැරිච්ච කොච්චරද මාසයක් කවුසේදී මැරිච්ච දෙක තුන හතර දහය මාරුසේ ඉපදෙද්දී මැරිච්ච මාරුසේ ඉපදෙන මොහොතේ මැරිච්ච කොච්චරද ඒවා කියන්නේ කිව්වට වැඩක් නැහැ තේරෙන්නේ නැති නිසා නිකම් විදර්ශනා කරලා හිතන්න කොච්චර නැහැ නැත්තම් මෙයේ මව් මල දවසේ අඬපු වතුර සතර මහා සාගරයට වැඩිනා කොච්චර අම්මලා ඉන්නේ කොච්චර නැහැ අපි මුදු දිහා බලන්න ඕනක් ගියේ බුදුහාමුදුරු එහෙම කියලා කියනවා අනුතරු දානන්ද මේව මිනිස්සු පිළිගන්නේ පුරු ලෝකයේ මේව පිළිගන්නේ නැහැ යම් කෙනෙක් හේතුඵල ධර්ම දකින්න නම් විතර කියන්න තේරෙයි කියන්නේ ඇයි මේ හිතේ කිසිම නතර වීමක් නැහැ අරමුණු එනවා 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 මෙහෙම ඉන්න ගමන් පැත්ත බලලා හරි ඒ දින සත් එක හරි එළේනවා නැද්ද එළේනවා මතක් වෙච්ච එක එළේනවද නැද්ද එළේනවා සීගිරි ගියා හරි ලස්සන මේ මට එන්නේ මේ මගේ හිතේ නේ එහෙම මම කියන්නේ අනුන්ගේ මට කියන්න මෙතන මම දන්නේ නැහැ මට වැඩක් තියෙන්නේ ඒක උපුරු දැන් මට ආව සීගිරි නාම නම් මම මොකද කියන්නේ ඒක කියන්නේ නාම නම් මොකද කියන්නේ බෑ එතකොට මේ වගේ ආව සීගිරි නිකන් හිතේ නේ ඉතින් පුරුදු කී ගැන මතක් වෙන්නේ මේ දවස්වල සීගිරි ප්‍රවෘත්ති වෙනකොට කොහොමද අක්කාරේ සීගිරිය පුරුදු බඹරු වණිනවා කවුද දන්නේ නැහැ කොහෙන්ද දන්නේ යා ඔන්නෝනමයි අකාලේ නීති සත්‍යයක් කියන්නේ නීති කියන්නේ චිත්ත නීති අකාල් කියන්නේ කෙලස් කෙලස් මුගේ යළවි සසරේ අතුමාගේ හරියට කෙලස් එක කියන්නේ බුදුහාමෝ කිව්වද රහතන්වහන්සේට එක තැනින් ඉන්න දැන් අනිත් පැසේ ඇවිත් ඉන්නවා මොකද අපි නීති සත්‍යයක් කරවුවද කිව්ව නේද එකපාරට දෙන්න යන්නත් එපා පාර දක්කම හොදක් නිකන් ඉන්න බෑ දැන් මේක කියන්නේ. එතකොට බුදුමේසනා දැන්වත් තෝණින් ගලපන්න මේ චිත්ත නීති ටිකට මේ කියලා තියෙනවා. දැන් අපි මෙතන හිටියට කොහේ ඇද්ද? හිතේ කොහේ ඇද්ද? මරණයට එහෙ තමයි උපදින්. මේ අපිට ප්‍රාංශයේ උරුම මතක් කරලා තිබ්බොත් මනසා ගන්න වෙලා. උරුම මතක් කරලා තිබ්බොත් අපි කොහේ උපදින්ද? උරුම මහා පරයේ ඔය මොටර රතු සටේ කියලා උපදින්. ඒ කියන දැනෙන්න පුරුුවන් පුරුුවන් ගැනීම සිටේ තියෙන ද්වේෂ
තරහේ බලන්න. දැන් මේ හිත ඇසුරු කරන උපදෝම සිතක් එහෙම දකින්න ගන්නවා. හිත හිතෙන් ඇසුරු කරන චිත්තේ චිත්තා හිත ඇසුරු කරන හිතක් උපදවන. හිත හිත මම මොමගේ ආත්මය ඔය කියලා දකින්නට එය දකින්න එකද හිතක් මිසක් මමෙක්ද නැහැ. මම දැන් කවුරු මම කිපිදේවා. අර මම නසන්න මම කද මෙයස් කරන්න අරිනානේ. එම නිසා චිත්තේ චිත්තාන පස්සේ කියනකොට හොඳ මොනින් දැක්ම කියන්න මේ දකින්න දැනුම සිතකටයි කි. ඒ හැමකට සිතක දකින්න සිතගේ සිත මම හොමගේ ආත්මය නොයේ කියලා පිළිසිදු වෙන. එරුණා. ඉතින් කොහොමද කියලා දැන් එළා ඉතින් මොන වෙලා අපි කොච්චර වෙලා දහමාන්නේ මම මේ විරාපත්තේ ඉන්නේ කියලා නෙමෙයි වාර්තා හතර මොකද දහමාන්න කරන්න මේ මට්ටම කැගේ තියෙන තනි ඉරියව්නේ ඇත්ත ඉන්නේ. කියන වඩකට අපි අටහමාරනේ දැන් 10යි. දැන් කහමාර ගෙදර ගිහින් කොච්චර දඟලලා උඩට ඇවිල්ලා මේට ඇවිල්ලා පල්ලවට ඇවිල්ලා ඉස්සරහා බලයි. ඇයි මේ වුණාට කියන දේවි. මොකද දේවි කියන්නේ? මාළනේ වුණා කියන. සිත සමාධිය යනකොට තාම ආනකොට තමයි මිනිස්සු බලවලනේ. මොකද ඵලය? මේකින් මානසික ප්‍රකට අනේ දහමහන්ති අපේ කෙලෙස් නැති නිසා මේ කය සම්වරුනේ අන්න සීල. දැන් හිත සැරේ තියනවා තියනවා දන්නේ නැත්තේ. එහෙනම් දහමහන වෙලාව හිත සමාධි කරමු. වචන මේ පිළිසිතුයි. දහමහන ධම්මං විනා නොති මාතා පිතා කියලා තමයිව දානං සරණං පටිත්තා තස්මාහි හෝකිච්ච මඤ්ඤං පහය සුනාත දානේත චනාත දම්. දහමට හැර අපිම මහන්සියෙන් හොයාගත්ත ඔබම